කැබිනට් මණ්ඩලයේදී සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා ඉස්සෙල්ල කිව්වේ. පස්සේක අනිත් පක්ෂවල ඉල්ලීම් මත සර්වපාක්ෂික වැඩපිළිවෙළක් කියන තත්ත්වයට ආවා. ඒ සාකච්ඡා කරපු කණ්ඩායම් වලින් සාධනීය අදහස් ඉදිරිපත් වුණා. නමුත් මට දැන් එද්දී දැනගන්න ලැබුණු විදිහට ජනතා ඇක්ති පෙරමුණේ සාකච්ඡාවට සම්බන්ධ නොවන බව දන්වලා තිබෙනවා. දැන් කවුරු හරි මේක මගහැරලා ඉඳලා ආයෙ කිව්වොත් මිනිස්සුන්ට අමාරුයි කන්න බොන්න නෑ මේ රටේ ආර්ථිකය වැටෙනවා කියලා කියන්න මං හිතන්නේ ඇයි අයිතියක් තියෙනවා කියලා. ඇවිල්ලා ඒගොල්ල කියන විදිය වෙන්නේ නැත්තම් ඒක හරි ගියා. දැන් ඒගොල්ල ඇවිල්ලා කියන හරි ඇමති මණ්ඩලයේ ඉන්න ඕනේ 10යි. හරි ඕන්නම් කියමුකෝ ඒ ඇමති මණ්ඩලේ මහින්දමර වීරත් ඉන්න ඕනේ නැහැ කියලා. ඒත් ප්‍රශ්නයක් නැහැ. එහෙම අපිට එහෙම ගායක් නැහැ. මම කියන්නේ එහෙම නැතුව එළි ඉඳගෙනම මේක එන දැක්ක තැනම මේක නවත්තනවට වැඩි හොඳ ඇවිල්ලා උදව් කරන්න අවංකව ඉදිරිපත් වෙන්න. කකුලෙන් අදින්න නෙමෙයි. හදන ආණ්ඩුව තනිකර පොහට්ටු ආණ්ඩුවක් වෙන්න ඕන නැහැනේ. දැන් වෙන්නේ මොකද්ද මේ කට්ටිය මගහැරලා ගියාම පොහට්ටු ආණ්ඩුවක්. ඒතකොට ජනාධිපතිවරයාට මොකද්ද වෙන්නේ? ඒතකොට ඒ අයව රැක ගන්න වෙනවා. ඒතකොට ඒ අයට යම් යම් වරප්‍රසාද දෙන්න වෙනවා. මේ මං කියන්නේ මම හිටියත් ඒක. ඒතකොට ජනාධිපතිවරයාට තියෙන්නේ මොකද්ද? රට හදන්නට වැඩිය ආණ්ඩුව බේර ගන්න වෙනවා. ඒතකොට ඒ එතුමාට ඡන්දෙ දුන්නේ 134 දෙනා රැක ගන්නනේ පළවෙනි උත්සාහය දරන්න වෙන්න. එහෙම වෙන්න ඕනේ. මේ රටේ යම් තැනකට අද මෙතන වැටිලා නම් ඒකට මේ මමත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු පක්ෂ මේකට වග කියන්න ඕන. කාටවත් මේකෙන් වග කිමෙන් මිදෙන්න බෑ. කිසිම පක්ෂයකට බෑ. ඒක කියන්නද විස්තරේ කවුරු සම්බන්ධ වෙන්නේ කොහොමද? කෙටියෙන් පැහැදිලි කරන්න. මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වග කියන්න ඕන. සම්දාන විදියට අපි වැඩි කාලයක් පාලනය කරලා තියෙනවා. මේ අපි ඉන්නේ අපි අමාත්‍ය මණ්ඩලේ අපි මේ වග කීම අපිත් බාර ගන්නවා. හැබැයි අපි මේ කණ්ඩායමේ හිටියා. එතකොට එක්සත් ජාතික පක්ෂයට මේක වග කීම තියෙනවා. ඒක දැන් සමගි ජනවල වේගයේ හරි කැඩුන නම් ඒ අපි කාටත් තියෙනවා. ඒ වගේම මේ තත්ත්වයට ඇති වෙන්න ලොකු ජනතාවක් තිබෙනුනේ බලපෑමක් සිද්ධ වෙනවා. ඒගොල්ලත් වගේ කියනවා. එකක් ඒගොල්ලෝ අවුරුදු දෙකක් පරිභාෂා ආණ්ඩුවේ හිටියා, අමාත්‍ය දුර දරාගෙන හිටියා. ඒක තව පැත්තක. අනිත් එක 88 89 කාලේ මේ රටේ දැවැන්ත විනාශයක් වුණා. අපේ දේපළ බිලියන ගාණක විනාශ වුණා. ආර්ථිකය ආපස්සට ඇදුණා.